අපි බොම් පෑදිලෝ කියන පෞගිය දින කීපයකදී මේ ස්ථානයේදීම පිරිසක් ඇවිල්ලා උද්ඝෝෂණය කරා භූමි දානය දෝනේ ආදානය දෝනි කියලා. අපි බොහොම පෑදිලෝ කියන ඒ අය භූමි දානයවත් ආදානයවත් නෙමෙයි මෙන්න මේ තියෙන සාක්ෂි සාධක. මෙයාලට උම්මනා වෙලා තිබ්බේ දේශපාලනික කෝන්තරයක් මේ පිරිමා ගන්න දන්නේ මේ අය. මේ අයට භූමි දානයවත් ආදානයවත් නෙමෙයි උම්මනා වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි පෞගිය දින කීපයකදී පුංචි දැරවියා මංගි අපි 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 දැනුවත් භාවය අනුව ඒ දැරවිය 10 වසර දැරවියා පෙළපොතක් ඇසුරු කරගෙන ඒ දැරවිය බාහිරට ඇවිල්ලා පෙළපොතේ තිබෙන වාක්‍යයක් ප්‍රයෝගී කරගෙන උද්ඝෝෂණයක යෙදෙනවා අපි දැක්ක අපි ඒ දැරවියට බොහොම පැහැදිලිව කියනවා දැරවි ඔබ 10 වසරෙන් 11 වසරට පාස් වෙන්න ඔබ කියන ආකාරය අපි පිළිගන්න 148 පිටුවේ ඒ ඒ ඒ ඛණ්ඩයේ මේ විදිහට තියෙනවා ඒ ඛණ්ඩයේ ප්‍රකාශ වෙලා තින්නේ වෛරසයක් කරුණ දේශපාලඥයන් මේ පෙළපත අසුරු කරගෙන තමයි දේශපාලනික තීන්දුව උම්මනා එපාකම් මිෂ්ඨ සිද්ධ කරගන්න මේ වෛරසයට හේතු සාධක හොයන්නේ වෛරසය වෛරසයට පිළිතුරු හොයන්නේ මේ දේශපාලඥයන් 10 වසර පෙළපතක් අසුරු කරගෙන අපිට බොහොම පැහැදිලි දේශපාලඥයන්ගේ දැනුම සම්භාරය පිළිබඳව 10 වසරින් එහාගේ අධ්‍යාපනයක් මේ දේශපාලඥයන් ඉගෙනගෙන නැහැ පාර්ලිමේන්තු ගියාට වැඩක් නැහැ මේ දේශපාලඥයන් ඒ වගේම තමයි ඊයේ දිනේදී වෛද්‍ය සංගමෙන් ප්‍රකාශ කරලා තිබෙනවා භූමිදානය සුදුසුයි භූමිදානයට ඉඩ ලබා දීම ගැටුවක් නැහැ කියලා. අපි වෛද්‍ය සභාවෙන් බොහොම පැහැදිලිව අහනවා ඔයාලා මේ භූමිදානයට ඉඩ ලබා දෙන්න කුමක්ද ප්‍රයෝගික කරගත්තු මේ සාධකේ කුමක්ද මොකද්ද පරීක්ෂණය කරපු මොකද්ද නිගමනේ මොකද්ද ඒකෙන් ආපු දේ පරීක්ෂණයක් කරලා ඒ පරීක්ෂණේ නිරීක්ෂණය කරලා තමයි නිරීක්ෂණයෙන් තමයි නිගමනයකට එන්න ඕනේ මොකද්ද කරපු පරීක්ෂණේ කොවිඩ් සිරුරක් ಉಪಯೋಗي කරගෙනද පරීක්ෂණය කරේ නැතිනම් සෙම පටලයක් ಉಪಯೋಗي කරගෙනද පරීක්ෂණය කරේ මොකද්ද පරීක්ෂණය රටේ මා ජනතාව අනුර මා ජනතාවට ලබා දෙන්න කියන එක අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා ඒ වගේම තමයි WHO එකකේ කියපු ෆණ්ඩයක් ಉಪಯೋಗي කරගෙන තමයි මේ උද්ඝෝෂණය කරන්නේ WHO එකම තමයි මාක්ස් දාන්නත් එපා කියලා කිව්වේ මාක්ස් දැමීමත් සුදුසු නැහැ කියලා කිව්වේ WHO එකම තමයි WHO එකට මේ අවස්ථාවේදී අපිට දෝෂාරෝපණ පවසල වැඩක් නැහැ WHO එකත් ඉන්නේ මේ වෛරසය සම්බන්ධව පරීක්ෂණ මට්ටමේ එතකොට අපි අපේ ලංකාවේ විද්‍යාඥයින් ප්‍රකාශ කරලා තිනවා සබරගම් විශ්වවිද්‍යාලයේ එතකොට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් ප්‍රකාශ කරලා තිනවා මේ අපේ පස තුල මේක මේ ව්‍යාප්ත වුණොත් කවදා හෝ දවසක මේ වෛරසයේ විකෘතිභාවයකට පත් වෙලා මේ වෛරසයේ විකෘති විදියට මිනිසුන්ට ප්‍රතිචාර දක්වන්න පුළුවන් කියලා ඒක අද දෙහෙටද කියලා නිර්ණය කරලා නැහැ. ලෝකෙ කිසිම රටක් මේ වෙනකම් මේ වෛරසය පිළිබඳව භූමි දානය සුදුසුයි කියන එක ප්‍රකාශ කරලා නැති අවදීක මේ අපේ වෛද්‍ය සභාව විතරක් මේ රටේ භූමි දානය සුදුසුයි කියලා කියන අපි අහනවා කුමක් ප්‍රයෝගික කරගෙනද මේ දේවල් කිව්වේ? මේ රටේ මා ජනතාවගේ අනාගතය ඔබලා මේ අඳුරු කරන්න සූදානම් වෙලා සිටින්නේ. කවදා හෝ දවසක අපිට වතුරක් පිට රටින් ගෙනල්ලා තමයි මේ බොණ්ඩ වෙන්නේ. මේ අපේ රටේ මීට අවුරුදු 5කට හෝ 6කට උඩදී ජල සාම්පල් දෙකක් මේ පරීක්ෂණය කරා දකුණින් ජල සාම්පලයක් අරගෙන උතුරෙන් ජල සාම්පලයක් අරගෙන මේ ජල සාම්පල් දෙක ටෙස්ට් කරා ඒ ජල සාම්පල් දෙක ටෙස්ට් කිරීමේදී ජල සාම්පල් දෙකේ සාන්ද්‍රණය එකයි කියන එක ඔප්පු වුණා ඒකෙන් අපිට ඔප්පු වෙනවා උතුරයි දකුණයි මේ ජල මූලාශ්‍ර එකිනෙකට සම්බන්ධයි කියලා එතකොට උතුර වෙල්ලුවත් එකයි දකුණ වෙල්ලුවත් එකයි මලමිනියක් වෙල්ලුවට පස්සේ ඒ මලමිනියෙන් ඒ මුත්‍ර දෙහෙන් කොවිඩ් මේ මුත්‍ර දෙහෙන් පිට වෙන වෛරසය සියලුම ජල මූලාශ්‍ර වලට එකතු වෙනවා අපිට ඒ වගේම තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශ කරලා තිනවා සිංගප්පූරුවේ භූමිදානය සුදුසුයි කියලා. අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා සිංගප්පූරුවේ තියෙන තාක්ෂණික ක්‍රමවේද තවම අපේ ලංකාවේ නැහැ. සිංගප්පූරුවේ 100%ක් ජලය 100%ක් ජලය පිරිපාදු ක්‍රමවේදයක් සිංගප්පූරුවේ තිබ්බට තවම ලංකාවේ 100%ක් ජලය පිරිපාදු කරන ක්‍රමවේදයක් නැහැ. ඒක නිසා අපිට වෛරස් ජලය බොන්න බෑ. සිංගප්පූරුවේ ඒ තාක්ෂණික ක්‍රමවේද තියෙන නිසා තමයි භූමි දානයේ ඉඩ ලබා දීලා තියෙන්නේ. නමුත් ලංකාවේම ක්‍රමවේදයක් නැති නිසායි සෞඛ්‍ය ප්‍රධානිනුයි තාක්ෂණික කමිටුයි ප්‍රකාශ කරන්නේ භූමි දානය සුදුසු නැහැ කියලා. ඒ වාතාවරණය අපි තේරුම් ගන්න ඕනේ. Breaking.lk